ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මෙම මරණ දෙකම වාර්තා වී තිබුණේ කොළඹ ප්‍රදේශයෙන්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයසැති බිලින්දෙකු සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙකු ඊයේ දින වාර්තා වූ මරණ අතරට අයත්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගියා. අඹගමුව සහ මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවලින් අද දින COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 5 දෙනෙකු හමු වූ බව අඹගමුව COVID-19 ප්‍රාදේශීය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. සංචරණ සීමා පනව ඇති ගිනිගත් හේන අඹගමුව කෙනිල්වත්ත බ්ලැක්වොටර් ඉහළ කොටසින් ආසාදිතයින් 7 දෙනෙකු සහ හැටන් දික්කොය වනරාජවත්ත පහළ කොටසින් එක් ආසාදිතයෙකු හමු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ. මේ අතර తాවකාලිකව වසදාමයති හැටන් නොවුඩ් දමිල මහවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව එම පුත්කලින් 160 දෙනාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. වැලිකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් වැලිකම ග්‍රාම සේවා වසම් 6ක් වහම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවරගෙන තිබෙනවා. පසුකී 8 වනදා වැලිකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ගල්බොක්ක ප්‍රදේශයේ පුත්කලින් 330 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී COVID-19 ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් වැලිකම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 6ක සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට නැවත දෙනුම් දෙනතුරු ගල්බොක්ක නැගිනහිර, ගල්බොක්ක බටහිර, අලුත්විදිය, කොටේගොඩ, කොහුණුගමුව, හෙට්ටිවිදිය යන ග්‍රාම නිලධාරී වසම් 6 තුළ නැවත දෙනුම් දෙනතුරු සංචරණ සීමා පනව ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී මෙරටින් COVID-19 ආසාදිත නව රෝගීන් 697 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත්කලින් 694 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනයන්හිදී මෙන්ම ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 357ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අතරට අයත්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ පසුරුවන විට 30,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 30,075ක්. එතරින් පුද්ගලයන් 21,800ක් මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 8,131ක් දෙනෙකු පමණයි. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අදාළියම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. අදාළ ගුවන්මගින් පිරිස ගුවන්තොටුපලේදී සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. පිට රටවල වලින් එන අයවලුන් දින 14 නිරෝධායන කිරීමෙන් අනතුරුව කළ ලබන PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් නිදහස් කිරීමටත් නිවෙස්වල තවදුරටත් දින 14ක් නිරෝධායන කරන ක්‍රමවේදයේ ඉවත් කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු ගුවන්තොටුපළ විවෘත කිරීම සමැදිවත් සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ අනුව ඉදිරියේදී මේ ගැන දැනගන්න හැකියාවක් ලැබේ. රෝගීන් අධ්‍යයනය කිරීමේදී අපි දැක්ක ඉතාමත්ම වැදගත් දෙයක් තමයි පිරිස එකට හවුලේ ආහාර ගැනීම. අපි බෙදා හදාගෙන කනවා. එකම කෑම වේල සමහර වෙලාවට එකම බත දිගාගෙන බත් පාක්ෂයේ දිගාගෙන හවුලේ අපි කීප දෙනෙක් කන වේලාවල් තියෙනවා. මේක ඉතාමත් මේ අවස්ථාවේදී සිදු නොකළ යුතු දෙයක්. සැලස්මක් හදන්න ඔක්කොම එක වතාවේ කැම ගන්නෙ නැතුව තදබදයක් නැතුව කැම ගැනීමට හැකි ආකාරයේ කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ඒ වගේම අනිකුත් ප්‍රදේශවල ග්‍රාම සේවක වසම් 25ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන හුදෙකලා නියෝගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ වගේම ආරක්ෂකාංශ පොලිසිය අපි බලාපොරොත්තු වන්නේ ඉතාඉක්මනින් දීර්ඝ කාලයක් මේ ආකාරයට හුදෙකලා කර තිබෙන ප්‍රදේශයේම හුදෙකලා බවින් උදාහැරීම සඳහා කෙසේ වෙතත් එම හුදෙකලා බවින් උදාහැරීමට නම් ඒ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යයෙන්ම සුරක්ෂිත විය යුතුයි. ඒ වගේම ස්ථාවර විය යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.